දවසින් දවස මහජනතාව මුලාකරන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බාණ්ඩහස යවන මෙලඩ කරනවා. ඊටත් අමතරව මම අද කතා කරන්න මම ඉතා වැදගත් ශේෂ්ඨයක් පිළිබඳව ඒ තමයි අධ්‍යාපන සෞඛ්‍ය. අපි දන්නවා කොළඹ ජාතික රෝහලේ පමණක් 6500 වැඩි ප්‍රමාණයක් ඉන්නවා හෘද සැත්තම් කරගන්න. ඒ වගේම නුවර මහනුවරේ ඉන්නවා 9500ක් පමණ ස්ටෙන් දාගන්න තමන්ගේ හදවත් වලට. ඒ වගේම අපි දන්නවා ලංකාව පුරාම සෞඛ්‍ය අඩාල වෙලා තියෙන නිසා ලක්ෂ 1000ක් පමණ රෝගී පිරිසක් ඉන්නවා තමන්ගේ සැත්තම් කරගන්න. මේ සැත්තම් වලට අවුරුදු 5-7 කාලයක් අතර යනවා. මෙතන මේ පාලකයෝ බොරු කියන්නේ, පාලකයෝ ජනතාව මුලා කරලා ඉන්නේ. මෙතන මේ ජනතාව මුලා වෙන්න හොඳ නැහැ. මගේ රජයක් ගැන ඉදිරියේදී මේ සියලුම පොරොත්තුලේ කෙනෙක් සැත්තම් අවුරුද්දක් ඇතුළත සම්පූර්ණයෙන් ඉවර කරන එහෙම කරන්නේ කොහොමද කියලා අහයි. මෙතන ඒක ප්‍රාගිව කරන්න පුළුවන්. ලංකාවේ දොස්තරවරු නැත්තම් පිටරටින් හරි දොස්තරවරු ගෙනල්ලා මේ සඳහා මේ කාර්ය සඳහා අනිවාර්යයෙන්ම පොරොත්තුලේ ඉන්න සියලුම රෝගීන්ගේ සැත්තම් අවුරුද්දක් ඇතුළත ඉවර කරන්න හැකියාවක් තියෙනවා. ඒ වගේ අපි දන්නවා මේ අවස්ථාව වෙනකොට ළමයින් ඉන්නවා මන්ද පෝෂණය පෙළ ළමයින් ඉන්නවා 16,000 වැඩි. මේක වදන්නේ අලුත්ම නිවුස් එකක්. ලංකාවේ ඉන්නවා මේ බලාපොරොත්තු දෙන රාජපාලකයන්, මේ අවුරුදු 77ක් පාලනය කරපු දේශපාලඥයන් සියගමක රක්කයන්ද ඕනේ 16,000 උග්‍ර මන්ද පෝෂණය. ඒ වගේම බරපතලම ගැටේ තියෙන්නේ නුවරළිය දිස්ත්‍රික්ක විද්‍යාල නුවරළිය දිස්ත්‍රික්කයේ කැබිනට් මන්ත්‍රීවරු හිටියම දැන් අවුරුදු 50ක කාලයක් ඇතුළත මේ කිසිම කෙනෙක් මේ ජනතාවට සේවයක් කරලා නැහැ. ඒ වගේම අපි දන්නවා මේ පොරොන්දු දේශපාලනය හැමදාම මේ දේශපාලඥයන් මැතිවරණයේ ලං වෙලා මේ බලාපොරොත්තු දීලා බොරු පොරොන්දු දීලා මේ බොරු පොරොන්දු මත මහජනතාවගේ කරපිටින් නැවතත් පාර්ලිමේන්තුවට ගිහිල්ලා ජනාධිපතිවර ජනාධිපතිවර වරු වෙලා ඇමතිවරු වෙලා මේ රට කාබාසිනිය කරනවා. මේ තත්ත්වයෙන් අනිවාර්යයෙන්ම රට ගොඩගත යුතුයි සෞඛ්‍ය සේවය, ඒ වගේම අධ්‍යාපනය, මහාමාර්ග ප්‍රවාහනය, මේ සියලුම කතා කටයුතු අඩාලලා තියෙන මේ අඩාල වුණු කටයුතු නැවතත් නගා සිටීමට අවශ්‍ය පියවර මගේ රජයක් ගැනදී මා ජනාධිපතිවර වශයෙන් පත් වුණ දාසිට වසර කීපයක් ඇතුළත මේ සියලුම ප්‍රශ්න निराකරණය කර ගැනීමට ආර්ථික වශයෙන් මහජනතාව බල ගන්නන්නට, ඒ වගේම මේ තියෙන දේශපාලන මඩගොහරුව ඉවත් කරන්නට, ඒ වගේම අල්ලස දූෂණය නැති කරන්නට, ඒ වගේම දූෂණය කරපු සියලුම රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලඥයන් නීති ආයෝගයට ගැලලා එයාලගේ දේපොළ පවරා ගැනීමට සිදු ඒ කටයුතු අනිවාර්යයෙන් සිදු කරන හැටි. ඒ නිසා මම කියන්නේ මහජනතාවට විශේෂයෙන්ම තමන්ගේ හිත gedera තියලා මොලේ අරන් ගිහිල්ලා ජනක රත්නායක ඉදිරියෙන් කතරේ ගහලා කෝපේ ඉදිරියෙන් කතරේ ගහලා මාපක්